ගොවි ජනතාවගේ දෑතින් නිර්මාණය වූ වියගස් නගුල් අදටත් කියාපාන්නේ ඒ අතීත ශ්‍රී විභූතියයි. එදා සිට අද දක්වා කාලය තුල භාවිතා වූ ගැමි නගුල් වර්ග මෙහිදී දැක ගැනීමට පුළුවන්. අපේ ගොවි මහතුරු සීසෑම සඳහා නගුල වියගහ හරකා බාන බැඳීම සඳහාගත් උපකරණ අපි දැන් උපකරණ ගැන අපි දැන් කතා කරමු. මේ තමයි හරකයි වියගහයි බැඳේ මෙන්න මේ විය ලණුවයි. ලණු වලින් හදා ගන්න පුළුවන් කොහොල් ලණු වලින්. මේක තමයි වියගහයි නගුලයි බැඳේ අමුතු බාන කියලා කියනවා. අමුතු පට්ටේ කියලා කියනවා. මේක හුඟක් සවිමත්. මේක පොල් පට්ටා වලින් හරි තල් පට්ටා වලින් හරි තමයි හදාගන්නේ. මේ විදිහට මේ පට්ටකින් හදාගන්නේ මොකද සීසෑමේදී නගුල එරෙනොත් එහෙම හරක නගුල අදිනවා. එක්කෝ බෙල්ලට අමාරු බෙල්ල කැඩෙනවා නැත්නම් වියගහ කැඩෙනවා නැත්නම් නගුල කැඩෙනවා. ඒක හින්දා මේක කැඩෙන්න හදලා තියෙන්නේ අදිනකොට විතරයි මේක කැඩෙන්නේ. නමුත් මේක සවිමත් දවසක් වුණත් සීසා ගන්න පුළුවන්. කොළලනු ගොයන් කපලා ගොයන් කපල ඉවර වෙලා ඊට පස්සේ පැදුරක් එරලා මේ කොළලනුව ලනු වලින් තමයි හදලා තියෙන්නේ. ලනුව පැදුර එනලා තමයි උප්පිඩි ගනනලා දාන. උප්පිඩි කියන්නේ ගොයන් දෑතින් බදාගත හැකි ගොයන් ප්‍රමාණයක්. ඒ උප්පිඩි පුඩුවන් තියලා තමයි බැඳලා කවතට ඇරයි. මේ තියෙන්නේ ඉස්සර කාලේ අපේ ගොවි මහතුරු සීසෑම සඳහා භාවිතා කරපු නගුල් වලට සවි කරන ලද නගුල් වලට පැත්තකින් සවි කරන ලද යකඩ පතුරක් ගැන කියන්නේ. ඒකට කියන්නේ හීවැල කියලා. මේ හීවැල් හින්දා තමයි බිම හැරෙන්නේ. හිබිම හැරෙන කානෝකගේ හැරෙන එකට කියනවා හීවිත කියලා. මේ තමයි අපේ ගොවි මහතුරු පාවිච්චි කරපු ගොවි උපකරණ වල තවත් අංගයක් පෝරුව. අත් පෝරුව කියලා කියනවා, ගොවි පෝරුව කියලා කියනවා, මඩ පෝරුව කියලා කියනවා. මේ පෝරුව වර්ග වලට මේ දිග පෝරුව තමයි හරක්ෙක් හරක් දෙන්නෙක් ඈඳලා ඊට පස්සේ ගොවි මහත්තයා මේක උඩ නැගලා පෝරු තලය පෝරු උඩ නැගලා තමයි පස සමතලා කරන්නේ. පළවෙනි හිය හාලා දෙවෙනි හිය හාලා ඊට පස්සේ පස මඩ කරගෙන පස සමතලා කරගන්නේ මෙන්න මේ පෝරුවේ. ඊට පස්සේ මෙන්න මේ පෝරු ඇදුර කියලා කියනවා. මෙන්න මේකට තමයි පෝරු ඇදුර කියලා කියන්නේ. ඊට පස්සේ පස සමතලා කරගන්න තවත් අත් පෝරු වර්ග පාවිච්චි කරනවා. ඒ කියන්නේ හරකෙක් දාගන්න බැරිද කුඹුරු වල ලොකු දිග ගොවි පෝරුවක් නැත්තම් අත් පෝරු වර්ග පාවිච්චි කරනවා. තවන් ලියදි වල තවන් ලියද්ද සකස් තවන් ලියදි වල තවන් ලියද්ද සකස් කරගන්නත් අත් පෝරු වර්ග පාවිච්චි කරනවා. මොකද තවන් ලියදි තියෙන ඇලවල් වර්ග මැද ඇල පූර්ව ඇල බඩ ඇල කියලා ඒවා ටික සකස් කරගන්නේ පෝරුවේ අත් පෝරුවේ. ගොවි මහත්තුරුන්ට අත්‍යවශ්‍ය උපකරණයක් තමයි උදැල්ල. උදළු වර්ග උදළු වල විවිධත්වය තමයි මේ තියෙන්නේ. කොණ්ඩ උදැල්ල, සිංහල උදැල්ල, රට උදැල්ල, පෝරු උදැල්ල කියලා තියෙනවා. අපි බලමු මේගොල්ලන්ගේ මේ වගේ තියෙන විශේෂත්වය. අපි බලමු පෝරු උදැල්ලේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේ පෝරු උදැල්ල එච්චර ගැඹුරට පස හාර ගන්න බෑ. ඒ කියන්නේ අපිට මේ පස සමතල කර ගන්න තමයි පෝරු උදැල්ල භාවිතා කරේ. ගොවි මහතුරුමයි මේක හදලා තියෙන්නේ. මොකද නව තාක්ෂණික වැද්දුම් උපකරණ නොතිබු යුගයක තමයි මේ උදළු සම්බන්ධව වැඩ කරගෙන තියෙන්නේ. තමන්ගේ කම්හල් වල හදාගෙන තියෙන්නේ. කරදිග උදැල්ල කියලා තියෙනවා. කරදිග වලල්ල කර දිගයි ගැඹුරට පස කොටා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක හුඟක් බරයි. කිලෝ දෙකක් විතර බරයි. මෙහෙම තිබුණාට කොණ්ඩ උදැල්ල කියලා කියන්නේ මේක කොණ්ඩයක් වගේ උඩට තියෙනවා. පස ගැඹුරට හදා ගන්න පුළුවන්. ලොකු පස් කුට්ටියක් කපා ගන්න පුළුවන් කොණ්ඩ උදැල්ල.